දූපතේ කුමාරිකාව එකමත් එක කාලයක විශාල අධිරාජ්‍යයක් තිබුණා එම අධිරාජ්‍යයට යටත්ව දූපත් ගණනාවක් පාලනය වුණා මල් පිපෙන දූපතද එම අධිරාජ්‍යයට අයත් වුණා මල් පිපෙන දූපතේ රජතුමා දූවරු දෙදෙනෙක් සිටියදී මිය ගියා එම දූපතේ රැජින දූවරු දෙදෙනාම හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් රාජ්‍ය පාලනය කළා කාලයක් ගත වෙන විට එම දූවරු දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය ඉතා ලස්සන රූපයකින් දිදුලන කුමාරිකාවක් බවට පත් වුණා ඇය පිළිබඳව විශාල අධිරාජ්‍යයේ රැජින දැනගත්තා එයා නපුරු රැජිනක් එයා කැමති වුණේ නැහැ එයාට වඩා ලස්සන දක්ෂ කිසිම කෙනෙක් එම අධිරාජ්‍යයට අයත් දූපතක බිහි වෙනවට මල් පිපෙන දූපතේ කුමාරිකාව පිළිබඳව ඇය අතිශයින් කෝපයට පත් වුණා එම රජින බලගතු මායාවන් ප්‍රගුණ කරලා හිටපු කෙනෙක් ඉතින් ඇය මායා බලයක් යොදලා මෙම ලස්සන කුමාරිකාව වෙනත් නොපෙනෙන දේශයකට යවුවා අනේ අසරණ මල් පිපෙන දූපතේ කුමරිය ඇය නොදන්නා ස්ථානයකට පැමිණ ඇති බව දැනගත්තා අනේ දෙවියනේ මම මේ කොහෙද ඉන්නේ මගේ අම්මා නංගි කොහෙද මෙයාලා මන් දැන් මොකද්ද කරන්නේ මන් තනි වෙලා මට තේරෙන්නේ නැහැ ඇය මේ විදිහට ගොඩක් දුකට පත් වුණා නමුත් මේ කුමරිය නොදන්නා දූපතේ ඇයට හමු වුණා ලස්සනම ලස්සන හුරතල් බලු පැටියෙක්. එයා නිතරම කුමාරිකාවට ආදරය කළා. ආරක්ෂා කළා. කුමාරිකාව බලාගත්තා. එම දූපතේ ගල් ගුහාවක මේ දෙන්න ජීවත් වුණා. පළතුරු කාලා වතුර බීලා දෙන්න හරිම ආදරෙන් ජීවත් වුණා. එක් දිනක් කුමරිය උදේ අවදි වන විට බලු පැටිය ඇය ළඟ හිටියේ නැහැ. මේ නිසා කුමාරිකාව විශාල දුකකට පත් වුණා. මුළු දූපතේම බලු පැටිය හොයන්න පටන් ගත්තා. අනේ මගේ පුංචි බලු පැටියෝ, ඔයා කොහෙද ඉන්නේ? මට පාළුයි ඔයා නැතුව. මෙන්න මේ වෙලාවේ ඇය දුටුවා මහල්ලෙක් ඈත ඉඳන් ඇය දෙස බලාගෙන ඉඳලා දුවනවා. ඇය එම මහල්ල පසුපස දිව්වා. හැබැයි එයාව මුණ ගැහුනේ නම් නැහැ. මේ කුමරියට හමු වුණ සුරතලා නැති දුකෙන් නින්දට වැටුණු ඇය අවදි වෙන විට ඇය නැවතත් මල් පිපෙන දූපතට ඇවිල්ලා. ඒ පිළිබඳව කුමරිය ගොඩක් සතුටු වුණා. නමුත් ඇයට මුණ ගැසුණු බලු පැටියාව නම් අමතක වුණේ නැහැ. ඇය ඇගේ දූපතේ සියලු වැසියන්ට යෝජනා කළා එම බලු පැටිය සොයා දෙන කෙනෙක් ඇය විවාහ කරගන්න බවට. දූපත් වැසියෝ සියල්ලෝම මහන්සි වෙලා බලු පැටියව හොයන්න පටන් ගත්තා. මෙසේ දින කීපයක් ගත වුණත් කිසිම කෙනෙකුට බලු පැටියව මුණ ගැහුණේ නැහැ. දවසක් රන් දූපත පාලනය කරන කුමරු නැව් නැග මල් පිපෙන දූපතට පැමිණියා. ඔහු තමයි මේ කුමරිය නොදන්නා දේශයේ තනියෝ විට මිතුරුව සිටි බලු පැටියා. ඔහුද නපුරු අධිරාජ්‍ය රජිනගේ ශාප ලබා එම ස්ථානයේ බලු පැටවකු ලෙස ජීවත්ව තිබෙනවා. ඉතින් මේ දෙදෙනාගේ මිතුරුකම බලා සිටීමට නොහැකි වූ නපුරු අධිරාජ්‍ය රජින එම බලු පැටවා මහල්ලෙක් බවට පත් කර තිබෙනවා. එම සිදුවීම දුටු සුරංගනාලව සුරංගනාවන් එකතු වී මහලු මිනිසා නැවතත් කුමාරයෙක් බවට පත් කළා. මල් පිපෙන දූපතේ කුමාරිකාවද නැවත එයාගේ දූපතට යැවීමට කටයුතු කළා. ඒ වගේම නපුරු අධිරාජ්‍ය රජින විනාශයට පත් කළා. මේ සියල්ලම සිදු කළේ බලු පැටවෙකු ලෙස සිටි කුමරු හා මල් පිපෙන දූපතේ කුමාරිකාව අතර ඇති වූ පිරිසිදු මිතුරුකම නිසා බව සුරංගනාවන් කුමරාට දන්වා සිටියා. පසුව කාලයක් ගතවනකොට රන් දූපතේ කුමරු හා මල් පිපෙන දූපතේ කුමාරිකාව විවාහ වීමට තීරණය කළා. මේ දූපත් දෙකම එකම රාජ්‍යයක්සේ සලකා පාලනය කරමින් මේ දෙදෙනා සතුටින් ජීවත් වුණා. නෙන්දේ මාමි, අයියේ අක්කේ, ඔයාලත්
අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. දුවේ පුතේ, ඔය පාලෙන් දින රතුපාට subscribe button එක ඔබලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් ඔබන්න. එතකොට මන් දාන වීඩියෝ ඔයාලට හැමදාම බලන්න පුළුවන්. ඔයාලා පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.